වරප්‍රසාද කඩවීම ගැන පැමිණිලි කරපු මන්ත්‍රීවරයෙක් නැහැ. මේ ක්‍රියාදාමය ආරම්භ වුණේ කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක තවමත් අභිරහසක්. මෙය බලල්ලත් සෙල්ලමක්ද? එම නැත්නම් විධායකය විසින් පාර්ලිමේන්තුව හසුරුවන මෙහෙයුමක්ද? 20/22 නොවැම්බර් 24/25/27 දිනවල සියත වැඩසටහන් වලින් කළ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇද්දයි විමර්ශනය සඳහා නීතිපතිට යොමු කරන ලෙසයි ඉල්ලලා තියෙන්නේ. කමිටු වාර්තාව අවශ්‍ය කටයුතු සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙත යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මොකද්ද මේ කරන්න යන්නේ? මොනවද මේ මොකද්ද මේකේ අරමුණ? මේ සියත ප්‍රකාශයේ දවස් 3ක් කරපු ප්‍රකාශවලින් මෙන්න මේ කොටසින් තමයි පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවෙන්නේ කියලා විශේෂිතව හඳුනගෙන නැහැ. සඳහන් කිරීමක් නැහැ. පොදුවේ ඒ ටික ඔක්කොම ඉදිරිපත් කරලා තිබෙනවා. මේ තුලින් අදහස් කරන්නේ කුමක්ද? මේ TRC එකට නියාමන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම තුලින් අදහස් කරන්නේ මොකද්ද? සියත බලපත්‍රය අවලංගු කිරීමට ඇති සූදානම තුලින් මාධ්‍ය හීලා කර ගැනීමේ අරමුණ නොවේද මේ එළියට එන්නේ? මේ වார்த்தාවට විපක්ෂ මන්ත්‍රීතුමන්ලා අස්සම් කරලා නැහැ. ඒක ඒකපාක්ෂික වார்த்தාවක්. අවම වශයෙන් මේ ක්‍රියා පරිපාටියේදී natural justice ස්වභාව යුක්ති ධර්මයේ සිද්ධාන්ත වලට ගරු කිරීමක්වත් නැහැ. සියත පාර්ශවයෙන් මේ ගැන ඔවුන්ගෙන් කරුණු විමසන්නට තරම්වත් ආචාරශීලී වීමක් තිබිය යුතුයි නේද? එය සිදු වෙලා නැහැ. නිදහස් මාධ්‍ය සමාජ ජාලා තුල මේ තර්ජනය පිළිබඳ මේ අභියෝගය පිළිබඳ ලොකු කතිකාවතක් තියෙනවා. නමුත් සාම්ප්‍රදායික මාධ්‍ය තුල අද පළවෙනි පිටේ පොඩි අඟලක ප්‍රවෘත්තියක්වත් පළ කරන්නේ නැහැ. මේ බය වෙච්ච ගතියද පේන්නේ? එහෙම නැත්නම් හිමිකාරත්වයන්ට තියෙන වාණිජ උවමනාවන්, එහෙම නැත්නම් වෙනත් සම්බන්ධතාවල් නිසා මේව වාරණය කරනවද? අපි යන්න හදන්නේ අධිපතිවාදී සමාජයකටද? අපි යන්න හදන්නේ වහල් මාධ්‍යයක් තියෙන සමාජයකටද? අපි ගැඹුරින් මේ ගැන සිටිය යුතුව තිබෙනවා. අධිකරණය හරි තීන්දුව දුන්නම විධායකකව නැහැ. එහෙම කරන්න බෑ. දැන් හදනවා අධිකරණ විශ්වකාරුත් පාර්ලිමේන්තුවට ගියනේ. අවවාද කරන්න ගියන හද. මේකම තමයි මේ සියතන කරන්නේ. සියත නාලිකාවට මේ කරපු වැඩේම දෙරණ සංකට කරා මීට මාසෙ ඉස්සෙල්ලා. දැන් සියතර අද කරන වැඩේ හෙට කරා හිරුවකට. අනිද්දා කරයි ආපහු දෙරණට. ඊයකට කරයි තව නාලිකාවකට ස්වර්ණ වාහිනියට. ඒ හින්දා සියතර තමයි මේ වැඩේ උනේ කියලා අනිත් නාලිකාවට අතෝදව ගත්තොත් මුලාසන සභාපතිතුමනි මේ සිස්ටම් චේන්ජ් එකේ හැටියට අද රටත් පාලනය කරන ඡන්දේ පරිදිලා පළාත් සභාධිකත් පාලනය කරන ඡන්දේ පරිදිලා පළාත් පාලන ආයතනත් පාලනය කරන ඡන්දේ පරිදිලා අධිකරණයටත් තරවටු කරන ඡන්දේ පරිදිලා සියලුම මාධ්‍ය ආයතනත් පාලනය කරන දෙනවා ඡන්දේ පරාජය කරගෙනම ඒසා කරු සභාපතිතුමනි ඔබතුමයි මමයි ඉන්න ව්‍යවස්ථාදායකයේ තියන්නේ පිටියට හේතු කළා සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු අයට ලැබුණේ ජනතාවගේ පරමාධිපත්‍ය බල්ලට දාලා ජනතාව එපයි කියපු එක පුද්ගලයෙක් විසින් ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණයේ වක්ලෙස සහ සියලුම ආයතන පාලනය කරන ගමන් මාධ්‍ය තෙවෙනිහත් පාලනය කරනද කියලා තිබෙනවා. මම ජනතාවෙන් අහනවා මේකද තමුන්නාංශලා ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කියලා. විධායකයේ අධිකරණයට අත දානවා, විධායකයේ ව්‍යවස්ථාදායකට දානවා, ඒ වගේම දැන් මාධ්‍යයටත් අත තියලා 2022 නොවැම්බර් මාසේ 24/25/27 සියත TV නාලිකාවේ ප්‍රකාශය වූ ටෙලි වැකිය පිළිබඳව දැන් විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. මේ ටෙලි වැකිය දැන් සමස්ත රටේ ජනතාව ඉතාම ආශාවෙන් ආසරෙන් ආදරෙන් වැළඳගත් දෙයක් සහ බලන දෙයක්. ඒ ටෙලි වැකිය නිසා පාර්ලිමේන්තුවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වුණා කියලා ටෙලි වැකිය ලියන මාධ්‍යවේදී මාවලගේ මැතුමාව වරප්‍රසාද කමිටුවට කැඳවලා ඔහුට දැන් දඬුවම් නියම කිරීමට තීන්දුව කරලා තියෙනවා. ඒ කමිටුවගේ නිර්දේශ නීතිපතිවරයාට යොමු කරලා ඒ නීතිපතිවරයා අරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව සොයන්න වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. මේක නරක පූර්වාදර්ශයක් වෙනවා. දැන් සති කිහිපයකට පෙතම දෙරණ මාධ්‍යවේදියෙක් කැඳෙව්වා. ඔහුට අවවාද කරලා ඒ ඔහුව නිදහස් කළා. නමුත් දැන් මේ සියතරාලිකාවට මේ කරන්නේ විශේෂයෙන්ම මේ ආණ්ඩුව විවේචනය කරන එක වළක්වන්න වැඩපිළිවෙල. විවේචනයේ විඳ දරා ගැනීම හැකියාව දේශපාලකයන්ට තිබිය යුතුයි. එහෙම තියෙද්දි මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි මාධ්‍යවේදීන්ට මෙවැනි දේවල් සිදු කිරීම තුලින් මං හිතන්නේ ලෝකයේ තුලත් අපේ රට විශාල අවමානයකට පත් වෙන්න ඉඩ තියෙනවා. සියත රූපවාහිනියේ එක්තරා මාධ්‍ය වේදිකුට දැනට නිකුත් කරලා තිබෙන වරින්තුව, මම වරින්තුව කියලා කියන්නේ මොකද මෙයාට විරුද්ධව නඩු දානවා. නීති පත්‍රයේ ඇහුවොත් අපි දන්නවා මීට පෙර වරප්‍රසාද කමිටුවෙන් එසේ ඔබ ගේවල නඩු දාලා තියෙනවා. අපි සියත මාධ්‍යවේදියා එක්කලා සාකච්ඡා කළා. ඔහුගෙන් වෙච්ච වරදක් කියනවා නම් ඒ වරද පෙන්නලා අපි ඒ මාධ්‍යවේදියාට ඒක නිවැරදි කරගෙන කටයුතු කරන්න අපි උපකාර කළ යුතුයි පාර්ලිමේන්තු කමිටුවක් හැටියට. ඒ වෙනුවට දැන් මේ ගන්නා වූ පියවර ඉතාම අනතුරුදායක ලෙස මාධ්‍යවේදියා දඬනයකට යටත් කිරීමට හේතු වෙන්න පුළුවන්. ඔබ දන්නවා දැන් මාධ්‍ය මර්ධනය ගැන කිව්වම
එදා මර්වින් සිල් ඇමතිවරයාගේ ඉල්ල සිරසර ගිනි තියපු එක සිරසර ගහපු එක මාධ්‍යවේදී ජාතික රූපවාහිනියේ කපල දාපු එක එන ප්‍රසිද්ධ මාධ්‍ය වුණා. හැබැයි ඊට වැඩිය දරුණු දෙයක් මේ වෙනකොට මේ වර්තමාන ආණ්ඩුව කරනවා. අද මාධ්‍ය ආයතනට ඍජුවම ඇඟිල්ල දික් කළ කෙන උඹලා අපිට ඕන නිවුස් එක දාපල්ලා. උඹලා අපිට ඕන විදියට හැසිරියල්ලා. උඹලා අපිට ඕන දේ කියපල්ලා. එහෙම නැත්තම් අර සියතට වෙන දේ වෙනවා කියන එක එක සිරසරත් එකයි එක හිරුටත් එකයි එක දෙරණටත් එකයි හැම නාලිකාවටම අනතුරු ඇඟීමක් කරනවා. අපි දැන් සියතර වැඩේ දෙන්න පටන් අරන් ඉන්නවා. සියති අපිට ඕන විදියට නෙමෙයි හැසිරෙන්න ගියේ. සියතර ඕන විදියට හැසිරුණා. ඒ සියත මාවලගේට වෙච්ච දේ උඹට අනිත් දවසේ ඉදිරි දිනක වෙන නිසා කරුණාකර ආණ්ඩුවට අවශ්‍ය විදියට හැසිරියල්ල කියන පණිවිඩය මාධ්‍ය ආයතනවල දෙනවා. ඒ වගේම අධිකරණයටත් දෙනවා කරු සභාපතිතුමනි. අධිකරණයට කියනවා උඹලා අපිට ගන්න තීන්දුව අපි කැමති තීන්දුව වලට විරුද්ධව අධිකරණ තීන්දුව දෙනවා නම් සූදානම් වෙයල්ලා. වරප්‍රසාද කමිටුවල උත්තර දෙන්න. මේ රටේ ව්‍යවස්ථාදායකයේ මන් දන්නේ මේ තරම් පාත්තනකට ගිහිල්ලා අධිකරණයට අභියෝග කරලා අධිකරණයේ මිනිසුරු ගැන හල්ලිවර වෙලා නිදහසට කාරණා අහන පාත්තනකට තල්ලු කරන තරමට තීන්දුව තීරණ ගන්න මාර්ගයක් හදන ආණ්ඩුව කටයුතු කරයි කියලා. මම පිළිකුලෙන් ඉදකුව හෙලා දකින මේ මන්ත්‍රීවරු දෙන්නට විලිලැජ්ජාවක් තිබුණා නම් මේ අරහ නිර්මාණය වෙන ගැටලුව මේ අනු මේ අරහ නිර්මාණය වෙන අර්බුදය මේ උත්තරීතර පාර්ලිමේන්තුවට වෙන හැල්ලුව ගැන අබමල් රේණුවකරි අවබෝධයක් තිබුණා නම් ඔය ලොක්කෝ වෙනුවෙන් කඩේ යන්නේ නැහැ. මේ මාධ්‍ය නිදහස වෙනුවෙන් අපි පිරී සිටිනවා. ඒ නිසා කරුණා කරලා මේ මාධ්‍ය ආයතන වලට කරන බලපෑම් වහාම නතර කරන්න. මාධ්‍ය වේදීන්ට කරන බලපෑම් වහාම නතර කරන්න. ඒ මාධ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කරන්න ඒ අවශ්‍යයි. මේ වෙනකොටත් ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඉතාම දරුණු වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. නීති විරෝධී සහ අතනෝමතික ඝාතන රජයේ විසින් වද හිංසා පැමිණීම සහ කුරුඩු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඩුවම් දරුණු සහ ජීවිත තර්ජන වන සිරගෙවල් කොන්දේසි මේ ආකාරයෙන් විශාල වාර්තාවක් නිකුත් කරලා තියෙනවා ඇමරිකාවේ රාජ්‍ය ලේකම්. මෙන්න ජාත්‍යන්තර වශයෙන් බලපෑම් වෙන අවස්ථාවක්. සියත මාධ්‍යවේදියලට ආද පහර දෙන්න සූදානම් වෙලා තියෙනවා. ඒකේ හිරු වෙන්න පුළුවන්, ශක්ති වෙන්න පුළුවන්, සිරස වෙන්න පුළුවන්. ඒ දේවල් කරන්නපා. එහෙම දේවල් කෙරුවොත් අපිට අපේ ප්‍රශ්න කතා කරන්න අපිට අවස්ථාවක් නැති වෙන නිසා වහාම ඒ දේවල් කරුවොත් ඒකත් නවත්තන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා.